වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනියේ දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත කංජිපානි ඉම්රානුත් දුබායි වලින් පිටුවහල් කටුනායකදී රහස් පොලිස් බහරේට දෙස් විදෙස් තරුණ තරුණියන්කින් පිරී කිය යෝන් පුරය කිඹුලා එලේ ගුණාකේ ගෝලයන් හතරක් පොලිස් දැලේ උත්සව සමී පාරිභෝගික බැටලීම් දැඩි කෙරේ වෙනිසුලාවෙන් රුසියා බටයන් ඉවත් කරගත යුතු බවට ඇමරිකාවෙන් බලපෑම් ඩුබයිහිදී අත්අඩංගුවට පත් මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් යන අයද රටින් පිටුවහල් කළා. අද අලුයම කටුනායක ගුවන්තොටුවලට පැමිණි ඔහු රහස් පොලිස් බහරයට ගෙන මෙවන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. මොහු කටුනායකයින් මාලදිවයිනට පලා යාමට උත්සාහ කර ඇති බවද වාර්තා වනවා. සංවිධානාත්මක අපරාධකාලී සමාජිකයෙකු වන මාකදුරේ මදුෂ් සමග කංජිපානි ඉම්රාන් ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වනදායි. ඩුබායිහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු ඇතුළු තවත් 3 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා. ඒ අනුව ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් අද උදෑසන කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. මාලදිවයින වෙත යාමට ගුවන්තොටුපළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටි අවස්ථාවේ රහස් පොලිසිය කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ. අපරාධ ගණනාවකට අවශ්‍ය කරන සංවිධානාත්මක අපරාධකරුවෙක් අද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් නොහ කංජිපානි ඉම්රාන් නැමැති ඒ සංවිධානාත්මක අපරාධකරුව ඊයේ දින ඩුබායි වලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් ඒකකයේ නිලධාරීන් භාරයට ගත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා. මොහු කලක් ඩුබායි වල සැඟවී සිටිමින් ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ ඒවගේම මද්‍රව්‍ය ජාලය ඒවගේම කප්පම් ගැනීම් වැනි අපරාධ මිනීමැරුම් ගණනාවක් මෙහෙවන ලද පුද්ගලයෙක්. මොහුව ශ්‍රී ලංකා පොලිසියට සිද්ධීන් ගණනාවක් සඳහා අවශ්‍යව කර සිටි පුද්ගලයෙක්. ඒ අනුව මොහුව මේ වන විට කටුනායක ගුවන්තොටුපළේ පොලිස් ඒකකයේ භාරයට ගෙන තිබෙනවා. ඔහුගෙන් අංශ ගණනාවක් විසින් ප්‍රශ්න කිරීමට නියමිතයි. ඔහුට අමතරව ඩුබායි වලින් පිටුවහල් කරන ලද ඔහුත් සමග මෙම ගුවන් යානයේම පැමිණි තවත් 3 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අතර මාකදුරේ මදුෂ් ගායක අමල් පෙරේරා ඇතුළු සෙසු සැකකරුවන් පිරිස ඩුබායි අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් සම්බන්ධ පරීක්ෂණ වාර්තා කිහිපයක්ම අද දින එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම වාර්තා තවදුරටත් සඳහන් කරන්නේ. ඩුබායිහිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයාද එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ දිවයිනට පැමිණියා. රහස් පොලිසිය ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නදීමාල් නිදහස් කෙරුණද බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගැනුණා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයන් 4 දෙනෙකු වත්තල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් අපරාධකල්ලි සමාජිකයෙකු බව කියන බෙරමුල්ලේ සමීර යනාය ඇතුළු 4 දෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් නග හෙරොයින් මත්කුඩද තිබූ බව සඳහන්. අභියාචනාධිකරණ නව සභාපති ලෙස පත්කරනු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා නව දුහුරේ දෙවරුම් දුන්නා. අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ නව සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දෙවරුම් දුන්නා. ඒ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ලේකම් උදේ ආර් සෙන්විරත්න මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ජනතා අවශ්‍යතා ඉටු කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් රාජ්‍ය සේවකයන් කැපවිය යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. වගකීමට වටිනාකම යන මැයෙන් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය, මානව සම්පත් හා සංවර්ධන අමාත්‍යංශය සංවිධාන කළ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
දෙගුණයකට වැඩිය වැඩි වෙලා තියෙනවා මේ රටේ හැම රාජ්‍ය සේවකයෙකුගේම වැටුප. පහළම සේවකයාගේ වැටුප 11,000 ඉඳලා 24,000 වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඉහළම රාජ්‍ය සේවකයා වැටුප 43,000 ඉඳලා 90,000 වෙනකම් වැඩි වෙලා තියෙනවා. වැටුප විෂමතාවයේ සම්බන්ධ ජනාධිපති විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකෙන් ආවායෙන් පස්සේ අපිට පුළුවන් වෙයි මේක විසඳන්න. රාජ්‍ය සේවකෝ කල්පනා කරන්න සාමාන්‍ය ජනතාව ගැන. ඉතින් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියලා කාර්යක්ෂම රාජ්‍ය සේවකයෙක් ඇති කරන්න කියලා අපි කියනවා. හොඳට වැඩ කරන රාජ්‍ය නිලධාරියාට ඒකපදනම් කරගෙන උසස් වීම් ලැබලා දෙන්න. ජනතාවට ප්‍රශ්න වෙන රාජ්‍ය නිලධාරියා සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සිය අධ්‍යක්ෂීම් හෝමාරු කර ගැනීමේ අරමුණෙන් දෙස් විදෙස් තරුණ තරුණියන් 8000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යොවුන් පුරයේ ඊයේ ආරම්භ කෙරුණා. ඒ හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් නමසිය 79 වසරේදී යවුන සමාජ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග 1984 වසරේදී පළමු යෝන් පුරේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන යවුන කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයව සිටියදී පසුගිය කාලයේ යෝන් පුරේ නතර කෙරුණු අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එය යළි ආරම්භ කෙරුණා. එසේ ආරම්භ කිරීමෙන් පසු හතරවන යෝන් පුරයයි හම්බන්තොටදී පැවැත්වෙන්නේ. විදෙස් තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම යෝන්පුරයේ සමග එක්ව සිටීම විශේෂත්වයක්. මෙන්න මෙතන එක්ව සිටින තරුණ තරුණියන් දැඩි උනන්දුවකින් යුතුව විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. වීරවිල යෝන්පුරයේ පරිශ්‍රයේ ITN මාධ්‍ය කුටියක්ද නිර්මාණය කර තිබෙනවා. රූපවාහිනී නිවේදන ශාස්ත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන ඕනෑම තරුණ තරුණියකට එහි මූලික පියවර ලෙස තිර පරීක්ෂණයකට සහභාගී වීමේ අවස්ථාවද මෙම මාධ්‍ය කුටියේ පවතිනවා. ප්‍රායෝගිකව මහ පොළොවට ඇවිල්ලා මේ අවුවේ පිච්චෙන ජනතාව වෙනුවෙන් ඇත්තටම පැලසිටුවන්න අද යෝන්පුරයේ ආදරණීය නංගිල මල්ල සූදානම් වෙලා තියෙනවා. ඒකට විදේශීයෙන් පැමිණු තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ සියලු දේන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශ්‍රී ලාංකීය මාතෘභූමියට අවශ්‍ය ඒ ශාක ඒ මහා වෘක්ෂ සඳහා අවශ්‍ය පැලසිටීමේ ක්‍රියාදාමය ආරම්භ කරන්න. ගොඩක් සතුටුයි මේ වගේ දෙයකට එන්න ලැබීම ගැන. මගේ පළවෙනි වතාව මේ ආපු. ගොඩක් ස්තුතිවන්ත වෙනවා රජයට ඇත්තටම මේ වගේ දෙයක් තරුණ තරුණියන්ට ලබා දීම ගැන. රටේ සිවුදිගෙන්ම මේ වැඩසටහනට ගොඩක් තරුණ තරුණියෝ එනවා. ඒකෙන් අපිට ගොඩක් සෑම දෙනාම එක්ක හොඳට එකමුතු වෙලා වැඩ කරන්න හැකියාව ලැබෙනවා. මේක ගොඩක් වැඩසටහන් තියෙනවා. ඒ වැඩසටහන් වලින් අපේ ජීවිතයට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. ஆனாலும் இந்த நிகழ்வுக்கு வந்ததுங்களுக்கு பெரிய சந்தோஷம். අපි පළමු වරටයි යෝන්පුරයට ආවේ. අපිට ගොඩක් සතුටුයි ඉන්න ලැබුණා ගැන. අපි හැමෝම එකතු වෙලා ගොඩක් ක්‍රියාකාරකම් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි රජයට ස්තුති කරනවා මේ සංවිධාන කළාට. යවුන සමාජ වෙනුවට මේ වැඩසටහන ලොකු ශක්තියක්. පරිසරය පිළිබඳව පැල සිටවීම පිළිබඳව මේ දවස්වල වැඩි වශයෙන් කතාබහ ලක් කරනවා. 2019 දසවන යෝන්පුර වැඩසටහනේ ඒ තරුණ තරුණියන් ඔන්න රටටම ආදර්ශයක් සපයන්න සූදානමින් ඉන්නවා. ඒ තමයි මේ යෝන්පුර වැඩසටහන පැවැත්වෙන දවස්වලදී රුක් රෝපණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. පැල 3000ක් සිටවන්න තමයි මේ ව්‍යාපෘතිය අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ වීරවිල නවනගරයේ කේන්ද්‍ර කරගනිමින් එක් නිවසකට. මේ නිවසේ දැන් සූදානම් වන්නේ ඒ පරිශ්‍රය තුළ පැලයක් සිටවන්නට. ජාති කුල ආගම් එකම සෙවනේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරනවා. විභාග දෙපාර්තමේන්තුවේ www.donates.lk වෙබ් අඩවියට ප්‍රතිඵල කඩිනමින් උදාහරණ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අයවැය කාරක සභා විවාදයේ 13 වන දිනය අදයි. අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පිළිබඳවයි විවාදය පැවැත්වෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සිට ගෙන එන්නේ ධනුෂ්ක බණ්ඩාර.
අයිබෝවන්, අයවැය කාරක සභාවස්ථා විවාදයේ 13 වන දිනය අදයි. අද අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැරෙනවා. විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳ අර්බුදයක් පවතින බවත්, පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම පිළිබඳවත් මන්ත්‍රීවරයා සඳහන් කළා. ඉන් අනතුරුව විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැය තුළින් ග්‍රාම නිලධාරී වැටුප රුපියල් 3000කින් ඉහළ දැමූ අතර වත්මන් රජයේ යටතේ ග්‍රාම නිලධාරී වැටුප රුපියල් 13000කින් වැඩි කර ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. කෑම ග්‍රාම සේවා වසමකම සේවා පියස කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන්ට රාජකාරී කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. අනතුරුව විවාදයට එක් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතායි. හැකිතාක්මනින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම දෙමළ ජාතික සම්බන්ධනයේ ස්ථාවරය බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට ආයුතු බවත් මන්ත්‍රීවරයා හෙදී ප්‍රකාශ කළා. යුක්තිය හා සමානාත්මතාවය පදනම් කරගෙන සුළු ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. විවාදයට එක් වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමෙන් සාධාරණ යුක්ති සහගත මැතිවරණයකට ජාතික වශයෙන් තීන්දුවක් ගත යුතු බවයි. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල නවීකරණය කරමින් ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, නිලසෙවන කාර්යාල 14000 සාදා නිම කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 තුළම පරිපාලන කටයුතු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ග්‍රාම සේවා සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංගම් සමග සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටම සමුගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුතියි ධනුෂ්ක තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. මහා මාර්ග සංවර්ධන හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයත් අතර ඇතිකර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යයන් වඩාත් පහසු කර ගැනීම සඳහා වන මෘදුකාංගයක් හඳුන්වා දීම පිළිබඳවයි මෙම ගිවිසුමට අත්සන් තැබෙන්නේ. මෙම මෘදුකාංගයෙන් සිදුවන කාර්යභාරය සහ එහි ප්‍රයෝජන පිළිබඳව මෙහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කෙරුණා. අමාත්‍යංශ ලේකම් සුනිල් හෙටියාරච්චි එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂ සුදීර් මුරලිදරන් යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. අද ලංකාවේ පුරා පාරවල් සංවර්ධනය වෙනකොට ඒ පාරේ සංවර්ධනය වෙලා තියෙන තත්ත්වය සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා හරහා කේක කට්ටිය පාරවල් හදන්නට භාවිතා කරනවා විවිධ අය. ඒතර එයාගේ සංවර්ධන තත්ත්වෙ දැන් පවතින්නේ කොතනද? ඒතරගේ පසු විපරමක් තියෙනවා. ඒතර මේ හැම දෙයක්ම කරන්න කෙනෙක් එතනටම යන්නත් ඕනේ බලන්න. නමුත් එතනට යනවා සමානව නිරීක්ෂණය කරන්න පුළුවන් මේ UN එකේ හදලා තියෙන මේ තොරතුරු තාක්ෂණ පද්ධතිය හරහා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක් අගෝස්තු 7 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණයේ අද නියෝග කළා. මෙම නඩුව විනිසුරු ගිහාන් කොළතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 29ක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි. අද මෙම නඩුව විනිසුරු ගිහාන් කොළතුංග මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් කියා සිටියේ අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම ඉදිරියේදී කැඳවීමට නියමිත බවයි. දැන් කෙටි විරාමයක්. ඔබැලි දිවාපුවත් සමගින් රුපියල් 121,330ක් වැය කරමින් මාතලේ දිස්ත්‍රික්කයට ජලය ලබා දීමේ ජල නල එළීමේ කටයුතු ආරම්භ කෙරුණා. පවුල් 10,500කට වැඩි පිරිසකට එමගින් ප්‍රතිලාභ හිමිවනවා. ඒ ඇතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තොරතුරු දැන්. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කලාවැව මුස්ලිම් විද්‍යාලයේ නව ක්‍රීඩා ප්‍රේක්ෂකාකාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 180ක් නවීන පහසුකම් වලින් යුක්තව ඒ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරුණා. කළුතර ලෝරන්ස් වත්ත මාර්ගයේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘති යටතේ ඒ සිදු කෙරෙනවා. ප්‍රදේශයේ පවුල් 60කට වැඩි පිරිසකට මෙමකින් සිත සැලසෙනවා. වසර ගණනාවක් පුරා සංවර්ධනය නොවූ මෙම මාර්ග සංවර්ධනය කිරීමට පියවර ගැනීම පිළිබඳව ජනතාව රජයට සිය ස්තුතිය පළ කරනවා.
ගම්පෙරළිය වැඩසටහන හරහා මේ මාර්ගය සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබලා දීලා තියෙනවා. අද වෙනකොට ඒ කටයුතු ආරම්භ කරලා ඉතාමත්ම සාර්ථකව සංවර්ධනය කිරීමේ කටයුතු මේ වෙනකොට ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා කියන එක බොහොම සතුටින් ප්‍රදේශවාසීන් හැටියට කියන්න කැමතියි. මවුන්ට් ලෝරන්ස් ඇත් දෙවන පටුමග මාර්ගය ඉතාම දුෂ්කර තත්ත්වයේ පැවතුනේ. මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න මුදල් ලබා දුන්නේ ඒකට අපි රජයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි. ආහාර ද්‍රව්‍ය පරීක්ෂාව මෙන්ම ප්‍රධාන නගරවලට විශේෂ ආරක්ෂාව සැලසීමද ඒ අතර වනවා. බදුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 54ක ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම ඊයේ සිදු වුණා. එහිදී සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳසල් 13කට එරෙහිව නඩු පැවරීමට පියවරගත් බව බදුල්ල මහනගර සභාවේ සෞඛ්‍යංශ පවසනවා. කල්ලිකුත් පූහා ලේබල් නොමැති ඇසුරුම් රහිත ආහාර ද්‍රව්‍යද එය අතර වනවා. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පාරිභෝගිකයන්ට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අගය කිරීමද විශේෂත්වයක්. මේ අතර වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද වැටලීමක් සිදු කළා. උත්සව සමයේ පාරිභෝගිකයන්ට සෞඛ්‍ය ආරක්ෂිත නොවන ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසල් ඔවුන්ගේ පරීක්ෂාවට ලක් වුණා. ඒ වැලිමඩ නගරයේදී එහිදී වෙළඳසල් හිමියන් 7 දෙනෙකුට නඩු පැවරීමට පියවර ගත්තා. තවත් වෙළඳසල් හිමියන් කිහිප දෙනෙකුට අවවාද කිරීමටයි කටයුතු කළේ. දැන් පුවත් කිහිපයක් කෙටියේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් සංවිධාන කරන සංගීත ප්‍රසංගයක් ලබන 6 වෙනිදා කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී පැවැත්වීමට නියමිතයි. ඩොල්චේ 2019 යනුවෙන් එනම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. විදුහල්පති SM කීර්තිරත්න, සංගීත පුහුණු ආචාර්ය මේජර් නිශාන්ත ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රත්මල අනකොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2019 උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ සමාරම්භක උත්සවය විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. මහාචාර්ය JB දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියා. උපකුලපති එයා වයිස් මාර්ෂල් සාගර කොටකදෙනිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පදිකයන් පාරමාරුණ ස්ථාන ආලෝකවත් කිරීම සඳහා සූර්ය බලෙන් ක්‍රියා කරන විදුලි ලාම්පු පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවරගෙන තිබෙනවා. එහි පළමු ව්‍යාපෘතිය ලෙස දවටගහපල්ලේ අසල සවි කෙරුණු ලාම්පු පද්ධතිය විවෘත කෙරුණා. ඒ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති යටතේ ස්ථාන 23ක විදුලි ලාම්පු 46ක් ස්ථාපිත කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරකීමේ සංවිධානයේ හා මාලිකාවත්ත බෝසෙවන විහාරස්ථානයේ සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාලිකාවත්ත වකුගඩු රෝහලට පැමිණෙන රෝගීන් සඳහා උදෑසන ආහාරය හා තේපැන් ලබා දීමට කටයුතු කරනවා. වැඩසටහන වසරේ දින 365 පුරා ක්‍රියාත්මකයි. දුරබැහැර සිට පැමිණෙන රෝගීන්ට මෙමකින් මහත් සෙත සැලසෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ටී කප් ජාත්‍යන්තර පාපදි තරගය 3 වන වරටත් ලබන මැයි මාස 10 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර පාපදි තරග කාලසටහනට ඇතුළත් අග්නිදිග ආසියාවේ පැවැත්වෙන එකම වාර්ෂික ජාත්‍යන්තර පාපදි සවාරිය වන්නේ ශ්‍රී ලංකා ටී කප් තරගයයි. මෙවර එය මේ මාස 10 වනදා පාසිකුඩා සිට මයංගනේ දක්වා ධාවනය කිරීමට නියමිතයි. අනතුරුව මයංගනේ සිට මහනුවරටත් එහි සිට මීගමුව දක්වාත් පාපදි සවාරියේ පැමිණෙන්නේ මේ මාස 12 වනදායි. තරඟාවලියට විදේශ කණ්ඩායම් 38ක් එක්වීමට මෙවර ඉල්ලුම් කර තිබෙනවා. ඉන් කණ්ඩායම් 13කට පමණයි අවස්ථාව හිමිවන්නේ. දේශීය කණ්ඩායම් 5ක්ද තරඟාවලියට එක්වනවා. කිලෝමීටර් 350කින් පමණ පාපදි සවාරියේ ප්‍රයිසන් ආයතනයේ තරඟාවලිය සංවිධානය කරන්නේ ජාතික පාපදි මෙල්ලේ සමග එක්වයි. පිළිබඳ දිනුවත් කිරීමේ කොළපති මාධ්‍ය හමුව ටී කප් පාපදි සවාරියේ නිර්මාතෘ පාපදි මෙල්ලේ සභාපති එන් කරත්න යන මහත්වරු සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. සවස දෙකට අපගේ පැන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk